ප්‍රේම සහෝදර සහෝදරිය 1 තිමෝති දෙවනි පරිච්ඡේදය පළවෙනි පදයේ ඉඳලා කියනවා ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සංසුන්කමින් සමාදාන වූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළු සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාක්ෂාද මදහත්කම්ද ස්තුති දීම්ද පවත්වන්නට සියල්ලන්ට පළමුවෙන් අවවාද කරමි මේ සියලු මනුෂ්‍යයන් ගලවනු ලැබ සැබෑව දැන ගැනීමට පැමිණෙනවාට කැමති වූ අපගේ ගැලවුම් කරුවාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත්ව ප්‍රසන්නව තිබේ මක් නිසාද ඇත්තේ ඒක දෙවි කෙනෙක් සහ දෙවියන් වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කාර කෙනෙකුත්ය මේ වචන කියනවා අපි ගැන යාක්ෂා කරනවා වගේම අපි යාක්ෂා කරනකොට අපේ දේවල් ගැන අපිට දීලා තිබෙන දේවල් ගැන අපි ස්තුතිවන්ත වෙනවා අපේ ජීවිත ගැන අපි ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපේ ප්‍රශ්න අපේ කරදර අපේ රෝග ගැන අපිට ඉදිරියේ දෙන තියෙන බාධක ගැන උන්වහන්සේගේ ආශිර්වාද ඉල්ලමින් යාක්ෂා කරනවා ඒ වගේම යාක්ෂා කරන්න කියනවා රජවරු නිලධාරීන් සහ හැම මිනිස්සෙක් ගැනම හැම මිනිස්සෙක් ගැනම අපිට යාක්ෂා කරන්න මැදහත්කාරකම් කරන්නට කියලා කියනවා ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නයි කියලා කියනවා මන්ද දෙවියන් වහන්සේ සියලු දෙනාම ගැළවීම ලබනවා දකින්න කැමති දෙවි කෙනෙක් එහෙම අපි යාක්ෂා කරන දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නව තිබෙනවා කියලා කියනවා හරියට දෙවියන් වහන්සේත් අපිත් අතර තිබ්බ සම්බන්ධතාවය බිඳිලා තියෙනකොට අපිට දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න බැරුව දෙවියන් වහන්සේ අපිට ඈතින් ඉද්දි දුරින් ඉද්දි හරියට ගඟක් දෙපැත්තේ තියෙන ඉවුරු දෙකක් වගේ දෙවියන් වහන්සේත් අපිත් තිබ්බේ ජේසුස් වහන්සේකට පාලමක් වෙලා අපිත් දෙවියන් වහන්සේත් අතර මැදහත්කාරකම් කරමින් අපිව සම්බන්ධ කරා වගේ දෙව වචනේ අපිට ආරාධනා කරනවා දෙවියන් වහන්සේව දන්නේ නැති දෙවියන් වහන්සේව අඳුරගෙන නැති දෙවියන් වහන්සේට කෙලින්ම සම්බන්ධ වෙන්න බැරුව ඉන්න ජනතාව වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් අපිට මැදහත්කාරකම් කරන්න හරියට ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපිව දෙවියන් වහන්සේ වෙතට ගෙනිච්චා වගේ අනිත් අයගේ ජීවිත ගැන අපිට යාක්ෂා කරලා දෙවියන් වහන්සේව උන්ට සම්බන්ධ කරන්න කියලා දේව වචනේ අපිට මඟ පෙන්වනවා එසේ කරන්න ස්වාමීන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේකවා ඔබ රජෙස්ස